අද ප්‍රෝග්‍රෑම් එකේ මගෙත් එක්ක ඉන්නවා කාඩ යක්ෂයෙක් වෙනුවෙන් දැනගත්තම නිවුණු සාන්තුරයෙක් තව ඉදිරියට ගත්තම ප්‍රබන්ධ කතා රහට කියන මිනිහෙක් ප්‍රබන්ධ නොවන ජීවිත කතාත් ප්‍රබන්ධ වගේ කියන මිනිහෙක් ඒ ඔක්කොම එකතු කරගත්තම මිනිහෙක් මේ මිනිහා හිටපු ගමන් රෑ 12ට තැප් ප්‍රබේන් එකට එනවා දවල් 12ට එනවා වෙලාවක් කලාවක් නැති වුණාට ඇවිල්ලා සමහර ලාවට මාව නිවනෝ මේ විජේරාමේ බෝගහින් පැත්තෙන් ලවුඩ් ස්පීකර් එක අහුජ ස්පීකර් එක සද්දයක් බාධා කරේ නැත්තම් මේ කැන්සර් හොස්පිටල් එකටයි ජයවර්ධනපුරේටයි මෙහෙට මෙහෙට යන ඇම්බියුලන්ස් එකක් බාධා කරේ නැත්තම් ඉන්දියන් ටාටා බස් එකක් හයි ලෙවල් එකේ බඩ උඩින් යන හද්දේ ආවේ නැත්තම් මේකට කවුරුවත් බ්‍රේක් කරන්නේ නැහැ අඩු ගානේ තැප්‍රබේන්නේ කින්න බල්ලේ පූසෙක්වත් මේකට ඩිස්ටර්බ් කරන්නේ නැහැ එහෙම ඇවිල්ලා මාව සිතින් නිවනෝ අපි නිවිලයිවද ජන ඕකේ සර් එනං म्यूजिकल सोर्स ओपन स्टेज दवासा पटांग मुदु कुसुमकी तौसंगे दहने समय दिना नैलो के जी आए दें मड़ गागे ना वू गागे ना आ खालो में बीला क्या गहला ऑडियंस का क्या गहना हमारा बैंड का था यक्कुआ के गह पल्ला ये तो कुछ ना यक्कुआ की किया अंडे नो स्वचन तेरे तंबरा विरा මේ ජන ඔයා හරි අහම්බකාරක මිනිහෙක්. ඒ කියන්නේ මේ ගම්පහ මිනුවන් ගොඩ ඉපදිලා එක පාරම මේ ජනා කියලා මිනිහෙක්. අර අමුතු කතා හදනවා ලංකාවේ. අමුතු කතා කියන්නේ එක්කෝ පෙම්වතිය මැරෙනවා, එයාට පිළිකාවක් හැදිලා, එහෙම නැත්නම් එයා මිය ගිහිල්ලා, එයාගේ සොහන ගාවට ගිහිල්ලා අඬනවා, දික්කසාද වෙලා එක එක ප්‍රබන්ධයක් තියෙනවා ඔය හැම ගායක ගායකින් අලු නිලියකට මෙහෙම මම විවාහ වෙලා නැහැ, මම මට බඳින්න අදහසක් නැහැ. හැබැයි ලොකු පුතාට අවුරුදු 35ක් කොහොම එකක් තියෙනවනේ.
හැබැයි ඒ වාගේ ප්‍රබන්ධයක් මේ හදපු එකක් නෙමෙයි මේක ඇත්ත එකක්. ඔව්. හරිද? ඔව්. මේකේ රහම කෑල්ල තමයි මම අහලා තියෙන ඉතින් පටන් ගමු අපි. උඹ බස් එකේ යනවා. ඔව්. කොහේනම් කොහරද බස් එකේ ඉතින් පටන් ගමු. ඔවා බස් එකේ. ඉතින් වයස කීයක්ද උඹට? ඔය 2010 13 කාලේ. හරි. ඒ කාලේ මං කටනායක ඉඳන්. මිනුවන්ගොඩ. ඔව්. ජයලේ ඉඳන්. ජයලේ. යන ගමන් තමයි රෑ. ඉතින් මට ඇහෙනවා ප්‍රෝග්‍රෑම් එකක තමයි ගියේ මේ කතාවත් අමුණලා යන ගමන් වොයිස් එක යනවා. සින්දුව. ඔර channel එක මතකද ප්‍රෝග්‍රෑම් එක මතකද? මං හිතන්නේ සිරස මොකක් කරේ රේඩියෝ channel එක හතේ කණිසම ඉන්නෝනේ. අර ඒකේ ස්ටෝරි කියන්නේ ස්ටෝරිස් වෙන සිදුවීම්. එතකොට තමයි ඇහුනේ ඇහුනාම ගැමුණු වනිනායක. ගැමුණු ජයන්ත වනිනායක. Yes. ඒ අයියා කුමාරිය හමු වෙලා තිබුණා. පස්සේ එයාට තමයි මම මේ පණිවිඩේ යව්වේ. එයා යවනකොට තමයි එයා කිව්වේ මෙන්න මෙහෙමයි මේක හොයනවනේ බං ලංකාවේ මැරිලා කියලා නීතිය තියන් ඉන්නේ. මේ ළමයා තමයි කියලා තියෙන්නේ කියන කොටස දැනගන්නේ මං එතනින්. ඊට පස්සේ මම ප්‍රෝග්‍රෑම් එකට යනවා ITN වෙනස ප්‍රෝග්‍රෑම් එකට යනවා. ඒකෙන් තමයි ලංකාවම දැනගන්නේ මෙන්න මේ සිද්ධියට අදාළව මම තමයි. දැන් මේ ලෝකෙ මිනිහෙක් දන්නේ මෙන්න මේ සිද්ධිය කියන්නේ මොකද්ද කියලා. හරි. බස් එකේදී අපි කී මොකද්ද මොකද්ද ඔර බස් එකේදී ඇහින්නේ? ඒ ඇහෙන්නේ නන් ස්ටොප් එක මං කියපුවා. මොකද මම ඉස්සර නන් ස්ටොප් දැන් අපි සෙට් වෙලා ඉන්න රාතල් එකේ ජොයින් ටැග් ගහගෙන අපි කොල්ල සෙට් එක කටනායක වෙති කලපුවයි නේ මූදුයි නේ ගංගායි නේ හැමදැනම යනවා. ගිහිල්ලා ඉතින් කාමරවල ඉන්න ගමන් කරන්නේ গিitarේ ගාලා පරණ සින්දු ආනවා මේ. ඉතින් ඉන්න ගම ඉතින් මුමුණනවා. ඒ ඕම වෙච් එකක් නේ සර්. එතකොට මම ඔය ගොඩාක් සින්දු එකට අමුණගෙන දිගටම කියනවා සර්. ජන ඔය කතාව උඹ කියලා 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 උඹ ඔය කතාව කියන්නේ දන්නේ මිනිසුන්ට. අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ නොදන්න මිනිසුන්ට. ඒතොර ඔක තේරෙන්නේ නැහැ. දැන් මොකද්ද මේ කතාව හරියටම කියන්නේ මේ සින්දු අමුණලා කිව්වා මොනවද කිව්වේ සින්දු කවුද ඊට පස්සේ රේඩියෝ කියන්නේ මොකද්ද ගැමුණිගේ එකම අගුලක්වත් තේරෙන්නේ නැහැ. නිකන් මිනිසුන්ට යකු අරුන් දෙන ගංජා ගහලා කියවනවා කියලා. පටල නැතුන් කියපම මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් මම මට දැන් ඔය මං ඉස්සර සින්දු කියනවනේ. යාළුවෝ එක සෙට් වුණාම গিitar එකෙන් කියන. ඒතරවා නිදහස් වෙන්ද කලාපේ රස්සාවක් කරනවා. රස්සාව කරනවා. ඒ කාලේ තමයි ඔය කාලේ 2004 කාලේ වගේ තමයි මම ඔය ඔක රෙකෝඩ් වෙලා පහ කාලේ තමයි එළියට එන්නේ. දැන් ඕක ගොම ආයි තේරෙන්නේ. ඒ කියන්නේ 2004 සර් යාළුවොත් එක්ක ඔබ ට්‍රිප් යනවා, මූද යනවා, කන්දේ යනවා, බඩවැටි යනවා, ගංගායේ ඉන්නවා, කාඹරවල යනවා. ගියාම කොල්ලොත් සින්දු කියනවනේ. ඔව්. කාගේ කාද සින්දු වැඩිපුර කියන්නේ ගොඩාක් ප්‍රවීණයන්ගේ ඊට අමරදේව මාස්ටර් වික්‍රමනායක මාස්ටර් වගේ ප්‍රවීණයන්ගේ සෝමතිලක ජයමාගේ වගේ කියනවා ධනපාල උඩවත්තගේ වගේ කියනවා මෙම්බ කිව්වේ ඔම මේ මොයිදින් බෙක් මාස්ටර් සනත් නන්දසි මාස්ටර් එතකොට ඒ වගේ සුනිල් එදිරිසි එතකොට කොල්ල බජව් දාද්දි කියද්දි ඔයා වෙන හැඩයකට කියනවා ජොයින්ට් එකක් එම ගහලා ඒක තමයි කරන්නේ එතකොට මේ වෙන හැඩේ මන් දන්නේ නැහනේ මොකද්ද මේ වෙන හැඩේට කියන්නේ මොකද්ද අපි දන්න සින්දුවක් වෙන හැඩයකට කොහොමද වා කියන්නේ ඒ කියන්නේ දැන් හයියෙන් යන සින්දුව ස්ලෝ කියනවා. සර මං ගහලා පෙන්නන්නම් ඒක. මේ විදියට ආදරේ මුනුසුන ළඟ දුක දැනෙන්නේ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ ජීවිතේ හැමදාම සැප රැඳෙන්නේ නැහැ සිනා වේවි සිනා කොටු කැලි සොයාලා බලනල් කොල දෙනල්ලා තායකට තියාලා පොඩි කුරුලු ගියා සදාලා පොඩි කුරුලු ගියා සදාලා ඔය වගේ තමයි සර් අරකට තුට්ටම කියා වසන්ත සමය ලං වෙලා කෝකිල නදින් මත් වෙලා සීල් සුලංඥා විපාවෙලා රඟ පුළුළු කුල සලසලා ඇමග යන්නේ නැහිලා නිල්නෙත් යුග මහදමත් කළා හැට වැට ගමන ලලිතද ඔබ මුළු ගමට මැණිකර සිනහමුවින් හදක් සැනසුනේ
suraloke surangana viye mage hada dinu daya viye siri deu duwa oba priya රංගන දීකත් ඔතෙන්ට කනෙක් කරන්න. රංගන දීකත් කියන්න ගියා මාදා ආයන දීකත් කියන්න එපා මාදා මං තම කිවි කෝඩි ඉවසන්නත් බෑ දුටු දාම පහදුන්නෙත් ඉල්ලන්නත් බෑ ඔය හැම දැන් අර කොල්ලෝ සෙට් එකක් අක්ක ගිහිල්ලා ඉන්නකොට ඔයා දැන් මුංග වෙන මූඩ් එකකට අරන් යනවා. දැන් මං ඔයා පටලන හිඳ මං දැන් පටලන තුන් අහනවා. හරි. මේ වෙලාවක කවුරු හරි කොල්ලෙක් මේක තමන්ගේ ෆෝන් එකේ රෙකෝඩ් කරලා. හරි. ඔව්. ඊළඟට මං අහලා තියෙන කතාව තමයි ඔයා මේ කාලේ රස්සාව කරනවා නිදහස් වෙන්න කලාපේ. Yes. මොකේද එතකොට ඊට යන? මං Brandix Smart Shirt. Brandix Smart Shirt. ඔය ෆැක්ටරි දෙකේම යවුරුදු පහයි. ඔය කලාපේ තියෙනවා තරංගයක් මේ කලාපේ ගායකයා ගායිකාව තෝරනවා ස්ටාකින් තෝරනවා ඈ ඔව් ඒක ඒ තරංගෙද මොකද්ද කියන්නේ සෝන් ස්ටා ආ මේ මේ කලාපේ කියන්නේ සෝන් ස්ටා සෝන් ස්ටා ඒකේ ඔයා පළවෙනියා වෙලා තේරුණාම වට නිදහසකුත් හම්බ වෙනවා එළියට එන්නේ එහෙම ඔව් එහෙම එනකොට මේ මේකේ වැඩ කරනවා ඔයාව ඔය ප්‍රොමෝට් කරපු ඔය මේ 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 තරුවක් උදේට ප්‍රොමෝට් කරපු කැරක්ටර් එකක් එයාගේ නම චන්න සර් ඔව් චන්න සර් කියලා ඔයා කියනවා රයිට් එතකොට ඔයා දකිනවා YouTube එකේ YouTube ජනප්‍රිය නායකයෙක් කාලේවත් YouTube එකේ නෑ ඔයා YouTube එකේ දකින්නවලු මොකක්ද දැක්කේ YouTube එකේ දැන් මුලින්ම මට පෙන්නන්නේ මේ මේවා ප්‍රොමෝට් වෙන හැටි දැක්කේ එකෙන් ඊට පස්සේ මට යාළුවෙක් තමයි කෝල් කරලා කියන්නේ ජනා මෙන්න මෙම වාගේ වොයිස් එක දාලා වීඩියෝ එකක් තියෙනවා මෙහෙම YouTube එකේ වොයිස් එක කියලා කියන්නේ ඔය කියන නන් ස්ටොප් එකේ සින්දු ටික හරි හැබැයි ඒකේ තියෙන්නේ වාගේ වොයිස් එක වුණාට වීඩියෝ එකේ ඉන්නේ වා නෙවෙයි නෑ වීඩියෝ එකේ මොකද තියෙන්නේ? වීඩියෝ එකේ ඉන්නේ ඇක්සිඩන්ට් එකක ළමයි දෙන්නේ බයික් ඇක්සිඩන්ට් එක. ළමයි දෙන්නේ කියන්නේ පොඩි උන් දෙන්නේද ලොකු උන් දෙන්නේ? සාමාන්‍යයෙන් වයස 20 ගණන් එහෙම ලාබාල තරුණයෝ දෙන්නේ. X1 එක හැප්පිලා ඩොල්ෆින් වෑන් එකක. කොයිද හැප්පිලා තියෙන්නේ? ඒ ඔවා පස්සේ දැනගන්නවා. පස්සේ දැනගන්නවා. ඔව්. ඒ වෙලාවේ තියෙන්නේ මුකුත් නැහැ ඩොල්ෆින් වෑන් එක තියෙනවා. ඒක තියෙනවා. සොයුර ඔබ සදා අමරණීයයි කියලා මෙහෙම යනවා. යන ගමන් අර තරුණයෝ දෙන්න මිය ගිහිල්ලා තව ෆොටෝ එකක් තියෙනවා ඒකේ තරුණයයි අක්කලා දෙන්න. ඒත් ඒ මයිමියගේ තරුණයයි එයාගේ අක්කලා දෙන්න. සහෝදරියන් දෙදෙනා සමග. ඒ වගේ මෙහෙම යන ගමන් අර ෆිල්ම් එකේ ළමයිව වෑන් එකකට දාන ඒවා ඒ වගේ ෆොටෝස් කීපයක් එඩිට් කරලා තමයි මේ වීඩියෝ එක තිබුණේ. ඕක තමයි දැන්. හරි. ඒ කියන්නේ වීඩියෝ එකේ කතන්දරේ වෙන එකක්. ඔව්. ඔයා මේ නිකන් මේ මේ ට්‍රිප් එක කියලා සින් කරපු එකක්. මේ දෙක එකට වට් කරලා දැන් YouTube වීඩියෝ එකක් තියෙනවා. තියෙනවා. හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ දකින්න දකින්න ඊට පස්සේ එක ටිකෙන් ටික දැනගන්න හම්බ වෙනවා මොකද ඇහෙන්න හම්බ වෙනවා මෙහෙම එකක් තියෙනවා කියලා මට යාළුවෝ විශේෂයෙන් කෝල් කරා මෙම YouTube එකේ තියෙනවා කියලා ඔව් උඹ මැරිලා කියනවා බං මාර වැඩක් හා ආ අර මැරිච්ච එක්කෙනා ඔයා කියලා මේ වොයිස් එකයි දෙක දැන් ටැලි කරගෙන දැන් ටැලි කරගෙන ඊට පස්සේ ඕක ඔය විදිහට යන්න ගත්තා ඔය යන කාලෙදි තමයි මම සීදු සකුරා බෑන්ඩ් එක ඒ කාලේ තිය බෑන්ඩ් එකේ සීද සකුර බෑන්ඩ් එකේ අජිත් අයියා අජිත් අයියා තමයි කෝල් කරලා මට එන්න කියන නේවි කැම්ප් එකට එතනදී තමයි වෙනසට යන්න මට වැඩ සිද්ධ වෙන්නේ හරි මොකද මේ නේවි බෑන්ඩ් කියන්නේ මොකද්ද නේවි බෑන්ඩ් දැන් ඔයා ඔයා මැරලා නැහැ හොඳේ ඔයා මේ තාම ජීවිතේ මතර ඉන්නවා ඒ නිසා නේවි බෑන්ඩ් එක වෙච්ච එක ඈ මේක දැනගන්නවා ටිකෙන් ටික කනට එනවා එහෙන් එනවා මෙහෙන් එනවා මෙහෙන් වෙනවා මෙහෙන් වෙනවා කියලා දැනගන්නවා නේවි බෑන්ඩ් එක නේවි කැම්ප් එක ඇතුළට යනවා වැලිසර වැලිසර චන්දන අයියා කියන්නේ සිං කරන බෑන්ඩ් එකේ ෂෝට් එකක් ගහන් යට හිටපු හින්දා දැන් ඇතුළෙන් එන්න බෑ ඔෆිසර් කෙනෙක් ඉන්නවා සර් ඉන්දික එයාගේ කලිසම් දෙකක් තමයි අපි අඳින්නේ
අපිට අන්දලා මට ලොකුයි ඉන ඊට පස්සේ ගැට ගහලා අපි මෙස් එක ඇතුළට ගිහිල්ලා ඒ ඉන්නකොට තමයි එතන ඉන්න ලලිත් අයියා අනවුන්ස් කරන එතකොට ඔෆිසර්ස්ලා කමාන්ඩර්ස්ලා එතන හිටියා ඒ ඉන්න තැනදී ඩ්‍රින්ක් එකක් දාලා ඉන්න ගම සින්දුවක් කියන්න කියලා මට කිව්වා ඔයාලට කිව්වා කිව්වහම අජිත් අයියා කිව්වා මල්ලි ඔයාර කියන එක කියන්නේ අර වෙන්දා කියන නවුන් ස්ටොප් එකම කියන්නේ කියන එක කියන්නේ ඒක කිව්වා ඒක කිව්වම ඔක්කොම නිහඬ වෙලා එතන හිටපු ලලිත් අයියා තමයි කෝල් එකකුත් තරම් එළම පුතේ අර සින්දු ටිකක් කියනා නේද ඒක මැරිලා නේද ඒක ඒතර දැන් එතනිනුත් එනවා නිවුස් එක මෙන්න මේ මැරිලා තමයි මේක යනවා නිවුස් එක කියලා ඊට පස්සේ මේ යානේ මෙහෙමයි කියලා දැනගත්තා එතන හරි ඒ කියන්නේ කවුරු හරි ලලිත් කියන නිලධාරියා එයාගේ ගෙදෙත්ත කතා කරලා කියනවා පුතේ අර මැරුණා කිව්වේ එක්කෙනා මේ ඇවිල්ලා දැන් කැම්ප් එකේ සින්දු කියනවා මේ මැරිලා නැහැ ඒ මිනිහා මැරිලා නැහැ නැහැ කියලා හරි නැහැ නේ ඉතින් ඒ කියන්නේ ඒගොල්ලන් ගෙදරත් විශ්වාස කරනවා මෙයා මැරිලා කියලා මේක දැන් අර YouTube through ගිහිල්ලානේ එතකොට යන් ක්‍රවුඩ් එක දැනගන්නවනේ එතකොට තමයි එතන ඉඳන් තමයි වෙනස කියන ITN වෙනස කියන ප්‍රෝග්‍රෑම් එකේ කරන ඩිල්ෂාන් සහාය හිටපු පොඩයි දැන් අර නේවි කැම්ප් එකේදී දැනගන්නවා මම කියලා මුන් දෙන්න දෙන්නේක් මේක මීඩියා හදපු ප්‍රබන්ධයක් ඔව් හරිනේ අර හදපේකන්නේ ඒ කියන්නේ මේ දෙක බට් කරලා හදලා තියෙන්නේ වොයිස් එකයි මේක දෙක හැබැයි රටියුන් විශ්වාස කරලා අර නිලධාරියා ගෙදරත් විශ්වාස කරලා නිලධාරියා දැනගන්නවා දැන් නෑ නෑ මේ දෙක දෙකක් මේ මිනිහා මැරිලා නෑ කියලා එයා මොකද්ද කරන්නේ ඊට පස්සේ එයා කතා කරනවා ලලිත් අයියා කතා කරනවා මේ වෙනස කරපු ඩිල්ෂාන්ට ITN එකේ ITN එකේ ඩිල්ෂාන් පතිරත්නට දේශාන්ට කතා කරා. දේශාන්ට කතා කරපුවාම දේශාන්ට කියනවා මෙහෙමනේ මෙහෙම කතාවක් යනවානේ මල්ලි මේ මේ ළමයා මෙතන ඉන්නවා. ඌ මැරලා නැහැ කිය. ඔව්. එතකොට අර ඒක විස්තර කරනවා. අම්මා එනං මට මේ ළමයා වෙනසට දාන්න ඕනේ කියලා. ඒ වෙලාවේ තමයි දවස් 5ක් වගේ ඇතුළත දිනයක් දුන්නා ටක් ගාලා ගෙන්නන්න කියලා. අන්න ඒ වෙනසට ආපු විදිය තමයි සර් ඒ ප්‍රෝග්‍රෑම් එක එතනින් තමයි දැනගත්තේ. මම තමයි මේක කියලා තියන්නේ මේක මෙහෙමයි කියලා දැනගත්තා. හරි. මොකද අර මේ 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 රේඩියෝ කී ගියේක මොකද්ද? ඒක සර් මේ කතා ඊට පස්සේද? නෑ නෑ අර මැද්දේ වෙන්නේ සර් දැන් මේක. ඒ මැද්දේක මොකද්ද? ඒ අර බස් එක යනකොට ඇහෙනවනේ දැන් මේ වොයිස් එක. ඔව්. එතකොට ඒකට අනුකූලව යනවා රංග නදීකට පෙම් කරලා අම්මට උඩු පොඩ. ඒ කියන්නේ අර YouTube එක අරගෙන මොකද ප්‍රෝග්‍රෑම් එකේ නම? හතේ කනිසම කියන එකට කතන්දරයක් හදලා රංග නදීකට පෙම් කරපු මේ පෙම්වතා තමයි අර මිය ගියේ. ඔව්. ආ බයිසිකල් ඇක්සිඩන්ට් වෙලා. ඔව් එහෙම වෙලා. එතකොට දැන් ඒක අර යනවනේ ලස්සන්ට අර ඒක හදගවනානේ සර. ඔව්. ඒ කතාව. ඉතින් ඒක මට නංගි තමයි කතා කරලා කිව්වා අයියා රේඩියෝ එකේ යනවා අයියාගේ වොයිස් එක කියන. එතකොට වාගේ සින්දු ටික දාලා එතකොට මර කෑල්ල ගියා. රංගන දීකා යන්න ගියා මම තමයි මේ කියන්නේ වාගේ වොයිස් එක ඒක මැද්දේ වෙච්ච සිදුවීමස්ස ඉතින් එතකොට කතන්දරයක් ගියා මේ අන්න මේ 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 මැරිච් එක්කෙනා දැන් ඉන්නවා ඊට පස්සේ ගෙදරින් වාට බාධාවක් ආවේ නැද්ද එහෙම මේ මේ ඔයා නෙවෙයිද ඔයා හොයාගෙන ගියාද මොකද වුනේ ඊට පස්සේ මට ගැමුණු අයියා හරහා හම්බෙනවා සංජක මව්බිම ගැමුණු ජයන්ත එයා හරහා සංජක හම්බෙනවා මව්බිම පත්තරේ හිටපු සංජක ප්‍රසාද් දොලේවත්ත බෑන්ඩ් එකක් කරනවා පෝඩියම් එකේ. පෝඩියම් එකට මාව අරගෙන යනවා ගැමුණු අයියා. පෝඩියම් එකේදී තමයි එතනදී ආයෙ දැනගන්නේ මම මේ ආවලා කියලා සංජක තීරණය කරනවා මාව අරන් ඒ ගෙදරට යන්න. සංජක තමයි මාව වෑන් එකේ දාගෙන පේරගස්සන්දි නිවසට යනවා. පේරගස්සන්දි කියන්නේ ගම්පහද? බියගම් පැත්තේ නේද? ඔව්. ඒ එහෙ තමයි සර් මේ ළමයි දෙන්න ඉන්නේ. අයියා මල්ලිද නැහැ. යාළුවෝ. නෑ නෑ යාළුවෝ දෙන්නෙක් තිලින සහ තව මල්ලි කෙනෙක් ඉන්නවා. එයාගේ ඒ ගෙදරට ගියා. දානමාන වලට ගියාද? ඒ වලට කතා කරා ඔක්තෝබර් 10. ඊයේ දවස. ඔව් එයාගේ තියෙන්නේ 10 වෙනි මාසේ 10. මේකේ කතන්දරේ මේකයි යන. ඔව්. ඒ කියන්නේ ලංකාවේ මාධ්‍ය කරන වැඩ. ලංකාවේ මාධ්‍ය වලට පුළුවන් ප්‍රබන්ධ හදන්න. ඔව්. ඇත්ත කතා දෙකක් තියෙනවා දැන්. එකක් අර තිලින කියන සහෝදරයා අනිත් යාළුවත් එක්ක ඇත්තටම ඇක්සිඩන්ට් එකක් වෙලා මැරිලා. ඒකත් බොරුවක් නෙවෙයි. සාක්ෂිත් තියෙනවා. ඔව්. පින්තූරක් තියෙනවා. ඔව්. ඒ දෙන්න මැරිලා. ඔව්. අනිත් පැත්තෙන් මේ වොයිස් එක කියපු මේ 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 තරගකින් දිනපු ජනා කියන එකත් ඇත්තටම ඉන්නවා. ඔව්. ඌ සින් කරනවා. ඔව්. මේ කතන්දර දෙක අරගෙන
තමයි මේ ගොසිප් එක හැදිච්ච එක එකට වෙලා අර මැරිච් එක කෙනා තමයි මේ කිව්වහම අර මැරිච් එක කෙනා අනුකම්පාවක් වෙනවනේ. ඒ කියන්නේ ඔබ මේ මේ මලමිණියේ මේ මැරිච් ඔබ මැරිලා නිසා තමයි ජනප්‍රිය. ඔව් මොකද හේතුව මේ මැරිච්ච ළමයි දාන්න හේතුව සර් මේ මැරිච්ච ළමයා මේ නන් ස්ටොප් එක එයාගේ අතේ තිබිලා තියෙනවා. හා හා. එයා මේ නන් ස්ටොප් එකට පට්ට ලව් කරපු මල්ලි කෙනෙක්. එයා තමයි එහෙට ස්ප්‍රෙඩ් කරලා තියෙන්නේ. ඒ වෙනකොට එයාගේ අතට මේක කොමාරි ඇවිල්ලා ඒ කාලේ ඒගලුනුත් මේක තමයිලු රසවින්නේ. ඒ නිසා එයා ඒකට ගොඩක් ආදරය කරපු නිසා තමයි ඒ නන් ස්ටොප් එක මේකට කොමාරි අමුණලා දාලා. ඔකයි කතාව. දැන් හැබැයි ඊට පස්සේ මො ෂෝස් වලට යනවනේ. ඔව්. එතකොට මේ ඒත් ඔයා කිව්ව කතාවක්. ධනපාල උඩවත්තක් තිද්දිද? ඔව් මොකද අර මේ ගහන්න ආපු එක. ඔව් කියන්නකෝ ඒක. ඒක අපේ ගම් පැත්තේමයි. ඔකද දැන් ඔක දැන් දැනගෙන ඉවල ඊට පස්සේ වායු ෆැමිලි එක හම්බ වෙනවා ෂේන් හරාවට. එතකොට ඒ ඉන්නකොට තමයි සංගීත් අයියා ෂේන් තමයි මාව ඉස්සර අරගෙන ගිහිල්ලා එහෙම ෂෝස් වල දාන්නේ. අපි ගමේ ෂෝ එකකට ගම් පැත්ත යනකොට ධනපාල අයියත් දැන් එතුමත් එනවා. එයාගේ පුතත් හිටියා. ඉතින් කොහොම හරි දැන් එයා ඉන්න හින්දා මම දැන් මේ නන් ස්ටොප් එක කියන්න වෙනවනේ මට සර් ගියා යන හැම තැනකම මාව ගෙන්නුවේ මම පිටරටේ ඉඳන් මාව ගෙන්නුවේ මේ නන් ස්ටොප් එක නිසා. ඉතින් ඒ ඒ ඒ සින්දු ටික දැන් ගහන්න වෙනවා. නමුත් මට දැන් ඒක මේ එහෙම කියන්න බෑ. අර දෙන්න ඉන්නේ ඉන්න. බෑනේ දැන් මම බෑනේ. ඔව් දැන්. ඒ දැන් එයාත් බලන් ඉන්නවා. එතකොට දැන් අනිත් එක ඒක ඒ විදියට ඉල්ලනවා. ඔව්. මම නිකන් 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 මේ 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 මේක මේ මේ ධනපාල උතර ගෞරවයක් වශයෙන් ගන්න මේක. ඔව් ඔව්. දැන් ඒක ඔයා කියන්නේ කොහොමද ධනපාල කියන්නේ කොහොමද? ස්පීඩ් එක මට කියලා පෙන්නන්න. ස්පීඩ් එක දැන් ධනපාල ආය කියන්නේ රංගනදීකා විතරේ පාවිච්චි කරමු නිකන් මට ආසයි යන්න මොකද ඒ දෙකේ වෙනස වෙනස පේන්නේ නැත්තම් ඔක ධනපාල උඩවත් කියන්නේ කොහමද ඒක ඒක සර් මියුසිකලි යන ස්පීඩ් එකක් බයිල මූඩ් එකට යනන්නේ හරි ඒක ටිකක් ස්පීඩ් වැඩි හරි ඒ කියන්නේ රංගනදීකා යන්න ගියා මාදා ආය නදීකා යන්න එපාදා මං තාම කිරි කොඩු ඉවසන්නත් බෑ ඒ වගේ මූඩ් එක ඔයා කියන්නේ දැන් මේ විදිහට කියන්නේ. ඉතින් ඕක මට කියන්න කියනවා. ඊට පස්සේ මම දැන් බහින්න හදනවා. බහින්න. ඒක කියන්නේ නැතුව. කියන්නේ නැතුව බහින්න හදනවා. යා කියයිනේ. එහෙම දැන් මම ඇක්ෂන් දාලා. බෑ. හරි නෑ. ආවා. ඔඩියන්ස් එකෙන්. නවුද බලද්දී එන සෙට් එකක් දැන් ඇවිල්ලා. ෆිෂර් මාළු කරන එමෙන් යාළුවෝ ටිකක්. ඉතින් ඇත්තටම මල වයින්ව ඇදිනේ. යාළුවෝ ආදරෙත් වැඩිනේ. බහින්න බා. කියපං කියලා වැපං කියලා එන කේස් එක දැද්දි අයියා එනවා මේ ඉස්සරහටෙද්දි මේ 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 ඔයා මේ කියලා ඒ පැත්තටත් ඒ වගේම දරපරගත්ත යා කියලා තමයි බයින්නේ උඹ කියලා මිසක් බයින්න බෑ අම්මට සිරි මොනාද කියන්න උනා ඉතින් දැහැල යනකොට මං කියලා කිව්සේ මට පුතත් කතා කරා අයියා අයියා ගණන් ගන්න එපා මට එයා කියනවා ධනපාල යමුනා මගේ කියපන් කියපන් ඒ උනාට බං මං යනකොට බං සමාල්ලාට ඕක මම කියනකොට උඹ කියනවා වගේ කියන්න කියනවා බං එහෙම කොහොමද මං කියන්නේ ජන මෙහෙම මේ 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 රස කතා ගොඩක් තියෙනවනේ ඔය කාලේ මට මතකයි මේ මහනුවර අපේ සිංහල පන්තියේ දවසක් ඇවිල්ලා ජනාවේ සිඳු ටික් කියලා සිං කරනවා ඇත්තටම මං ඒ විදි තමයි මං ඒ විදි දණන් හිටියේ නෑ මේ මේ උඹ මේ මගේ ගම්පහ පන්ති ආදි ශිෂ්‍යයෙක් කියලා මම පස්සේ තමයි දැනගන්නේ මේ ජනා ගම්පහ පන්තියවිල්ලා කියලා. පන්තියන කාලෙවත් මට මෙහෙම නෝට් වෙලා නැහැ. මොකද ඔය මූණයි ඔය ඔය ස්වරූපයයි මේ බොඩි බොහෝ විට මේ අර නෝට් වෙන මූණක් නෙවෙයි ජනා. හැබැයි දැන් ජනාට පුළුවන් මේ 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 ජනා මගේ යාළුවෙක් වෙලා ඊට පස්සේ අපි දෙන්නා දුම්පානය කරනවා, ඕන්න බයිට් එකක් පාවිච්චි කරනවා, වෙන එකක් ඕන්න පානය කරනවා, සින්දු කියනවා ජනා මගේ යාළුවෙක් බවට පත් වෙලා ඉන්නවා. ජනා මට කියන්නකෝ මේ එක එක ලංකාවේ කලාපවල මේ ක්‍රවුඩ් එක ඒ කියන්නේ ඩවුන් සවුත් සින් කරන්න ගියාම කක් ලංකාවෙන් පිට ගියත් අපිට ඕස්ට්‍රේලියාවේදී හම් වෙන මිනිස්සු වෙනස් ඉතාලිදී හම් වෙන එක වෙනස් ඊට පස්සේ දෙහිඅත්ත කණ්ඩේ වෙනස් වෙන්නපුවත් එක්ක මේ වත්තර දක්වා තියෙන මේ බීච් සයිඩ් එක වෙනස් මේ වයිබ් එකට ට්‍රීට් කරන්න කොහොමද බෑන්ඩ් එකක් එක්ක ගියා ඒක සර් තියෙනවා ඒ ගුලන්ගේ ඒ ඇත්තට මේ ඒ කල්චර් අනුව වෙනස් ඒ ඉන්න ඒක අහන විදිය අහන සමහර විට මියුසික්
සමහරිට දැන් බීච් සයිඩ් ගත්තාම රෙගේ පැත්තට ඊප ඩවුන් සවුත් ගත්තාම රෙගේ වෙස්ටර්න් දැන් කොලම්බෝ අර එහෙම එන ගොඩාක් එම තියෙනවා දැන් ඉතින් ඒක අනිවාර්යෙන් ඒක බෑන්ඩ් එකේ ලීඩර් සහ ඒ බෑන්ඩ් එකේ සම්පූර්ණම කට්ටිය ස්පීඩ් එකත් වෙනස් ඔව් අනිවාර්යෙන් ඉතින් ඉන්නේ ෆීඩ්බැක් එකත් වෙනස් වෙනස් අනිවාර්යෙන්ම ගොඩාක් ඒ වගේ එතන මම අර ඒ ස්ටේජ් එකේදී යක්ෂාවෙස්ස මිනිහෙක් දකින්න වාගේ ඇඳුම පැලඳුම හැඩය කෑ ගැහිල්ල ඔක්කොමත් එක්ක මම දකිනවා ඔය එක 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 ස්ටයිල්ස් වල සින්දු කියනවා මේ 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 විශේෂයෙන් මේ මේ ෂේන් සිංගේ මේ මේ ලයින් 1 බෑන්ඩ් එකේ සින් කරනවා මම ගොඩාක් වාව දැකලා තියෙනවා දැන් මට මෙහෙම කැලලක් අහන්න හිතන එකේ මට හරිම උත්තරයක් එක්ක මට වා කියන්න ඒ තමයි දැන් ලංකාවේ කැන්ඩිලා මිස්සී කිව්ව මරිය සිල්ගුණ තිල එයා තමන් සින්දුවලිනෝ කුමරාණනේ කියලා. එතකොට තමයි ගොඩක් අය හිතනවා අම්මටුඩු කැන්ඩිලා මිස්සී කිව්වේ කෙනාට මේක කියන්න පුළුවන් වෙන හැඩයක් හැදෙනවා. ඔව්. ඒ වගේ තව ගායකයෙක් තමයි උපාලි කන්නංගර. මම මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්න ඕනි. මතක් කරනවා නේ උපාලි. උපාලි මේ අර ඕපන් ස්ටේජ් එකේ සිංකරේ ඔය ඇත්ත උපාලි නෙවෙයි. හරි. ඒ උපාලි කියන්නේ ආධ්‍යාත්මික දේවල් හිතන ඒ ගැන කතා කරන කෙනෙක්ගේ හිත රිදවන් නැති බොහෝ වෙලා උපාලි හම් වුණා මගෙත් එක ගසල් කියන්නේ හරි මේ දෙල් ගහයිනේ කිව්වේ එයා කටහඬ වෙනස් කරලා හදලා වෘත්තික කාරණාවක් සඳහා ඒක උපාලි කියලා තියෙනවා උපාලි කියන්නේ වෙන රසයක් තිබිච්ච මිනිස්සෙක් දැන් ඒ වගේ ඊළඟ ජනාගෙත් මට ඕක හිතනවා දැන් ඔයා ඔයා සාමාන්‍යයෙන් වෙන හැඩයක් ඔයා එළිය වෙන හැඩයක් ඔයාගේ හැඩේ වැඩක් ඔයා කරමින් ඉන්නවා මට බොහොම ලස්සන සින්දුවක් මේ මයික් එක ටෙස්ට් කරද්දි ගහලා පින්නවා ඔයා කිව්වා ඔයාගේ බිරිඳට ඒක කිව්වේ එයාගේ නම මොකක්ද චතුරිකා සුභාෂිනී චතුරිකා ඉන්නා මෙතන ඉස්සරහ ඔව් ඉන්නා එයා මෙතන ඉන්නා ඔයාගේ හැඩේ ඒ කියන්නේ ඔයාගේ හැඩේ කියන්නේ ඔයාගේ ප්‍රේමය මට ඒක කියලා පින්නන්න රයිට් අපිට එක එක කාලෙදි එක එක මිනිස්සු හම්බ වෙනවා ඉස්කෝලේ කාලේ ඔවා ගාමනසොල වැඩ කරපු කාලේ මියුසික් කරනකොට ඔව් එක එක කණ්ඩායම් රටට වලට ගියාම දැන් ඔයා මැදිවියට ලං වෙමින් ඉන්නෝ පිටිතර හම්බ වෙනවා ජනා ජීවිතය ගැන මොකද්ද හිතන්නේ ජීවිතේ කොහොම එකද්ද ජනාට හැම වෙලාවෙම ට්‍රිප් එකක්ද ජීවිතේ
ජීවිතේ ට්‍රිප් එකක් තමයි. ඈ? Life is a journey නේද සර්? ජීවිතේ එක ට්‍රිප් එක. ජනර කේන් තියනවද? කේන් තියනවා සර්. දොරටීම ගහනවා ගෙදර හයිය. ඒ වගේ වෙනවා. ඈ? ඒ වගේම නිවෙනවද? වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් නේද? ජනවා මගෙත් එක්ක පවත්වන ඇසුර ගැන මට සතුටක් තියෙනවා. මටත් සර්. ඒක හරි විශ්වාසවන්ත ට්‍රස්ට් එකක්. ට්‍රස්ට් එකක් ඔයා තියාගෙන ඉන්නවා මගෙත් එක්ක. ඒ නිසා ඔයත් එක්ක මගේම සින්දුවක් කව එකක් කරන්නත් ඔයත් එක්ක ඔරිජිනල් එකක් කරන්නත් මගේ හිතේ තියෙනවා. ඒක තමයි මට මේ වෙලාවේ කියන්නට තියෙන්නේ. සමහරට මේ ප්‍රෝග්‍රෑම් එකේ කර නිකන් ටීසර් කැම්පේන් එකක් වෙන්නත් පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් එක. ජනාට පුළුවන් මොන හරි කියලා ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න. ජනාට තියෙනවද මොන හරි කියන්න? ඔව් සර්, ඉතින් ඇත්තටම ගොඩාක් ස්තුතියි. සර් කියන මම මේක දැකපු ඩ්‍රීම් එකක්. ඒ කියන්නේ කවදා හරි සර් ගාව ඉන්න ඕනේ කියන එක. ඒකේ ඒ විදිහටම වුණා. ඉතින් ඒකම තමයි මගේ දෙමව්පියෝ ඉඳන් ගුරුවරුන්ගෙන් සහෝදරයන්ගෙන් හිතමිතුරෝ. එතකොට ඔය මං ආශ්‍රය කරුම් මගේ හැම යාළු මිත්‍රෝ. හොඳ වැරදි නරක දේ හැමදේම වෙච්ච යාළුවෝ මගේ දැන් බෑන්ඩ්වල මගේ බෑන්ඩ් එක. එතකොට මට උදව් කරපු මේ හැමෝටම මගේ වයිෆ් ඉඳන් හැමෝටම මම ඇත්තටම මේ වෙලාවේ අවස්ථාවක් කරගන්නවා සර්. Thank you කිය. ඒ thank you එකට මම ආටිස්ට් කෙනෙක් සම්බන්ධ කරගන්නවා. ඒ තමයි සේනක බටගුඩ. ඔයාට මුණ ගැහිලා තියෙනවද සේනක? අනිවාර්යයෙන්ම. සේනකයි. ඔයාගේ මුණ ගැහිීම මට සිහිපත් කරන්නකෝ සේනක බටගුඩ ගැන ගෞරවයක් පිණිස. සේනක අයියා ඇත්තටම මට හම්බෙන්නේ වායෝ ෆැමිලි එක නිසා. වායෝ ෆැමිලි එක නිසා, සංගීත් අයියා ශේන් නිසා. සේනකයි ඇත්තටම විග්‍රහ කරන්න ඇත්තටම වචන නැහැ සර්. සේනක විග්‍රහ කරගන්න පුළුවන් එයාගේ සින්දුවලි මියුසික් වලින් විතරයි. අපි සේනකගේ වා කැමති සින්දුවක් චුට්ටක් කියවලම ඒකෙම ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා දාමු. ඔයාගේ ඔයාගේ ගෞරවය සේනකට තියෙන, මගේ ආදරය සේනකට තියෙන. ගුගුලේ නලියන පෙන කැටිවාගේ නැතිවේ උදකලාවෙ තනි සිටියම සිහින ආකරේක වැටුණා වාගේ නිමක් මොහොතින් මොහොතට ගෙවෙන කාලය දැනෙනව කාට එක විදියට ගිනියම් ඉර සඳ සිසිලස අතුරේ හොයනව හොයනවමේ අපි කවුරු Thank you, Sir. Thank you very much, sir. Thank you.